මෙරට කොවිඩ් රෝගීන් ඉහළ යන පසුබිමක ගත වූ දින 10 ඇතුළත කොවිඩ් රෝගීන් 490 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එමෙන්ම එම දින 10 ඇතුළත මරණ 11ක්ද වාර්තා වී ඇති අතර ඊයේ දින මරණ 2ක් වාර්තා වුණා. 60ට වැඩි පුද්ගලින් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර කොවිඩ් රෝගීන් 75 දෙනෙකුද ඊයේ දින හමු වී ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මෙරට කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැඩි වී යන මොහොතක සියලුම දෙනා පොදු ප්‍රවාහනයේදී සහ පොදු ස්ථානවල මෙන්ම සංවෘත ස්ථානවල මුවාවරණ පැළඳිය යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. හරියාකාරව ප්‍රමිතියෙන් යුතු මුවාවරණයක් පැළඳවීම තුළින් මේ පැතිරීම අඩු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අද රට ප්‍රාන්තස්යත් එක්ක පොදු ප්‍රවාහනවල විශේෂයෙන්ම ජන රාශි වීම විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ වැනි තත්ත්වයක් තුළ රෝගීන් සංඛ්‍යාව තව දුරටත් වැඩි වුණොත් මේක පැතිරීමට ඉවහල් වෙන්න පුළුවන්. ඒක අවම කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් විදිහට ජනතාවගේ ඉල්ලාසි තිනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා නිර්දේශ කරලා තියෙන එක අනිවාර්ය කිරීමක් නෙමෙයි, නිර්දේශ කරලා තියෙන පොදු වාහනවලදී නැත්නම් ජනතාව රැස් වෙන තැන්වලට යෑමේදී ඊට අමතරව ආයතනික ඇතුළේ තිබෙන ක්‍රියාකාරකම් වලදී කටි එක්කවම තැන්වලදී ආරක්ෂිත පියවරක් විදිහට හරියාකාරව කිසි ප්‍රමිතියක මුකාවරණයක් පළඳින්නේ කියලා. සෙනග ගැවසෙන ස්ථානවල දුරස්ථභාවය මීටර 1.5 දුරක්වත් පවත්වාගෙන යන ලෙසයි සෞඛ්‍යංශ නිර්දේශ කරන්නේ. තවද තෙවන හෝ සිවුන මාත්‍රාව ලබාගෙන නොමැති පිරිසද එය කඩිනමින් ලබා ගත යුතු බවද සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ අතර කොවිඩ් වෛරසයේ වර්ධනයක් පෙන්눔 කළද වෛරසය හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ මේ වන විටත් විධිමත් අයුරින් සිදු නොවීම සහ සීමා කිරීම මෙන්ම අත්‍යවශ්‍ය ප්‍රතිකාර හිඟ බවද සෞඛ්‍ය වෘත්තිවේදීන් පවසනවා. කොවිඩ් වසංගතය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒ වගේම ලෝකයේ අලුත් ප්‍රභේද කීපයක් පිළිබඳව පර්යේෂණාත්මක තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණ තත්ත්වයක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැති නිසා, ඒවා අධෛර්යයටපත් කරලා තියෙන නිසා, ඒවට අදාළ පහසුකම් ලබා දීලා නැති නිසා, ඒ සමහර රසායනාගාර වසා දැමෙන තත්ත්වයකට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කරලා තියෙන නිසා අපිට නිශ්චිතවම කියන්නට බෑ මේ කොවිඩ් මතුවෙමින් තියෙන කොවිඩ් රැල්ලේ තියෙන තත්ත්වයන් හරියටම නිශ්චිත වශයෙන්. මේ වෙනකොට කොවිඩ් පරීක්ෂණ සිද්ධ කරපු අණුක ජීවි රසායනාගාර ගණනාවක් වහලා දාලා තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කරලා තියෙනවා. මේක වහාම හඳුනා ගැනීමෙන් පාලනය කිරීම තමයි කළ යුතු වන්නේ. නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මම හිතන්නේ වැරදි මතයෙන් එළියට ඇවිල්ලා මේ මොහොතේ කටයුතු කළ යුතුයි කියන එක තමයි අපි කියන්නේ. නව කොවිඩ් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ වන්නේ කැස්ස, උණ, සන්ධි වේදනාව, හිසේ රදය, බෙල්ලේ වේදනාව, සිරුරේ ඉහළ වේදනාව සහ නියුමෝනියා තත්ත්වය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගීන්ද 10,000කට වැඩි පිරිසක් රටවල් 75කින් වාර්තා වීමත් සමග ගෝලීය හදිසි තත්ත්වයක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළා. මේ අතර ඉන්දියාවේ වඳුරු උණ රෝගීන් 10 දෙනෙකු මේ වන විටත් වාර්තා වී ඇති අතර නවදිල්ලියෙන් හමු වූ ඉන්දියාවේ පළමු වඳුරු උණ රෝගියා විට සුව අතට හැරමින් පවතින බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ඉන්දියාවෙන් වඳුරුණු රෝගීන් වාර්තා වී ඇති පසුබිමක මෙරටට එමගින් බලපෑමක් ඇතිද යන්න අප සොයා බැලීමක් සිදු කළා. එෙහිදී සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ වඳුරුණු රෝගීන් මෙරට තුළ නොසිටින බවට පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි බවයි. මේ අතර වඳුරුණු රෝගීන් පිළිබඳව සහ රෝග ලක්ෂණ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කළද විදෙස් රටවල සිට පැමිණෙන අය පිළිබඳව පරීක්ෂා කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් තවමත් නැහැ. වඳුරුණ ආසාදිතයෙකු තවත් පුද්ගලයෙකු හා ස්පර්ශ වීමෙන් මෙම වඳුරු උණ රෝගය බෝවන බවටයි මේ වන විට තහවුරු කරගෙන ඇත්තේ. මංකිපොක්ස් රෝගය සම්බන්ධයෙන් තියෙන්නේ පර්යේෂණ පැත්තෙන් ඒ තියෙන ගැටලුදායක තත්ත්වය. ඒ නිසා අපිට අඳුරේ අතපත ගාමින් තමයි මේ වෙලාවේ රෝගත් එක්ක හැප්පෙන්නට වෙලා තියෙන්නේ. ඉතින් විද්‍යාත්මකව රෝගයත් එක්ක හැප්පෙන්නට නම් අපි අනිවාර්යයෙන්ම රසායනාගාරවල පහසුකම් වර්ධනය කරගත යුතුයි. මීට වඩා හොඳ කළමනාකරණයක් රසායනාගාර අංශයෙන් අපිට ලැබිය යුතුයි.